මම ඉල්ලනවා වන්දි මුදලක් ලබා දෙන්න කියලා. කෝටියක් වටින යන්ත්‍රය කැබලි කර මිනිස් ජීවිතයක් බේරාගත් අම්පාරේ මුනිවර මිනිසාටත් වී ඇති ඉරණම මෙන්න. නැගෙනහිර පළාතේ දෙවැන්තම මුද්‍රණාලය වූ තරිදු පින්ටස්සී හිමිකරුවා වන මෙත්තානන්ද රූපසිංහ ගැන පසුගියදා මුළු ලංකාවම කතා කළා. අම්පාරේ මුනිවර මිනිසා කීවිටද ඔහුව හැමෝම දැනගෙන හිටියා. ඒ තම මුද්‍රණාලයේ සේවයේ නියතව සිටි සේවකයාගේ අතක් මුද්‍රණ යන්ත්‍රයට සිරවීමෙන් අනතුරුව සේවකයාගේ අත බේරා ගන්නට කෝටි ගණනක් වටිනා එම මුද්‍රණ යන්ත්‍රය කැබලි කොට කපා දැමු නිසාවෙන්. සල්ලිවලට කෝටි ගණනක් වටින යන්ත්‍රයකටවත් කෑදර නොවි මිනිස් ජීවිතයක් බේරා කැප වුණු ඒ උතුම් මනුස්සකම ගැන හැමෝම කතා කළා. මේ කියන්නේ ඒ සිද්ධියෙන් පසුව ඒ මනුස්සකමට ඇති වූ අසාධාරණයක් ගැනයි. ඒ ගැන රූපසිංහ මහතා කියන්නේ මෙසේයි. මම කලයුත්ත කළා. ඒ සේවකයාගේ අත ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. මං කළ දේ ගැන කිසිම පසුතැවීමක් නැහැ. ඒ කරපු දේ ගැන ආයේ කතා කරන්නත් අවශ්‍ය නැහැ. මං තීන්දුව ගත්තේ මිනිස්සෙක්ගේ ජීවිතය ගැන විතරක් කල්පනා කරලා. ඒ වැඩේට කිසිම දවසක බලාපොරොත්තු නැති ප්‍රචාරයක් මට රටින් ලැබුණා. දැන් මං ඉස්සරහා තියෙන්නේ එම සිද්ධියෙන් පස්සේ මුහුණ දෙන්න තියෙන අනිවාර්ය ප්‍රායෝගික ප්‍රශ්න. මම මේ යන්ත්‍රය ගත්තේ පෞද්ගලික බැංකුවක මූල්‍ය අනුග්‍රහයෙන් 100%ක්ම ණය පදනම යටතේ. රුපියල් කෝටියක් විතර වටිනාකමක් මේ යන්ත්‍රයට තිබුණා. යන්ත්‍රය නිසා මගේ ව්‍යාපාර දියුණු වුණා. මට සම්මාන පිට සම්මාන ගත්තා. නැගිනහිර පළාතේ හොඳම සේවා සපයන්නා වුණා. හොඳම ව්‍යවසායකයාවට පත්වෙලා ජාතික මට්ටමේ රිදී සම්මාන ගත්තා. ඒ සියල්ල අතීතයත් එක්ක බැඳුණු සිද්ධි. දැන් මං ඉස්සරහා තියෙන මේ ගැටලුවට මුහුණ දෙන්න ඕන තනියම. සිදුවිය හැකි ආකාරයටම ව්‍යාපාරයේම බිඳ වැටුණා. මැෂින් එකට පෞද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ තුනක් දාලා තිබුණේ. ඉන් එකක් කල්වාරික මුදල් ප්‍රමාද නිසා අක්‍රිය වෙලා තිබුණේ. අනිත් රක්ෂණය ගොඩනැගිලි වලට දාලා තිබුණා. රක්ෂණ සමාගමට අනුව ඒ රක්ෂණයේ යන්ත්‍ර සූත්‍ර ආවරණය වෙන්නේ නැහැ. තවත් රක්ෂණයක් වැඩ කරන සේවකයන් වෙනුවෙන් දාලා තිබුණා. නමුත් අනතුරට ලක් වුණු සේවකයාගේ නම තිබුණේ නැහැ කියලා ඒ රක්ෂණයට අදාළ වන්දි මුදල දෙන්න බෑ කිව්වා. මීට පෙර අපි වෙනින් පුද්ගලික රක්ෂණ සමාගමක තමයි අපේ ආයතනය රක්ෂණය කරලා තිබුණේ. ඒ වෙලේ සේවකයින් නම් වශයෙන් රක්ෂණය කළේ නැහැ. අපි වෘත්තිය අනුව තමයි රක්ෂණය කළේ. අලුත් ආවරණයත් එක්ක අලුතින් රක්ෂණ සමාගමෙද්දී අපි පැහැදිලි කළා සේවකයන්ගේ නමින් නෙමෙයි රක්ෂණය කළ යුත්තේ අපේ සේවකයන්ගේ වෘත්තිය අනුව ඔවුන් රක්ෂණය කරන්න කියලා. නමුත් මෙම රක්ෂණ සමාගම මගෙන් අනුමැතියක් නොමැතිව සේවකයන්ගේ නමින් රක්ෂණය කරලා. ඒ බව මන් දැනුවත් වෙන්නේ සිද්ධිය වුණාට පස්සේ. ඔවුන් අපිට මේ වන්දි රක්ෂණ මුදල දෙන්න බෑ කියලා කියනවා. මන් පස්සේ ඒ ආයතනයෙන් ඉල්ලා සිටියා මම මේ කළ කාර්ය බලලා හරි වන්දි මුදලක් ලබා දෙන්න කියලා. ඒ ආයතනය එහෙම කළේ නැහැ. කොහොමත් අපිට පිළිගන්න වෙනවා මානුෂික පදනමෙන් හැමෝටම තීන්දු ගන්න බැරි බව. ඔහු කියන්නේ එසේයි. අප දකින්නේ මේ විශිෂ්ට ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර බිඳ වැටෙමින් ඇති ආකාරයයි. කපා දැමූ යන්ත්‍රයේ ණයවාරිකය ඔහුට ගෙවා ගන්න බැරි වී තිබේ. දැන් බැංකුව ඔහුගේ පෞද්ගලික දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කර සිය ණයවාරිකය ගෙවා ගන්නට සැලසුම් කරයි. ඒ පිළිබඳව ඔහුට ලිඛිතවත් දැනුම් දී තිබෙනවා. අඩුම තරමින් අඩුපොලි ණය යෝජනා ක්‍රමයක් යටතේ ප්‍රතිලේඛනගත කර කාලය දීර්ඝ කර අඩුවාරිකයක් ගෙවන ආකාරයට ණය මුදල සංශෝධනය කර දිය හැකි ක්‍රමවේදයක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. ඔවුන් ටොකුවනිමින් මෙත්තානන්දර කියන කතාවක් තිබේ. සේවකයාගේ අතහසු මොහොතේ යන්ත්‍රය අනෙන් පසට කැරකුවා නම් යන්ත්‍රය ඉතුරු වෙනවා. සේවකයාගේ අත ඔහුට අහිමි වෙනවා. සමහර විට ඔහුගේ ජීවිතය නැතිවීමේ අවදානමකට යනවා. එහෙත් මෙත්තානන්ද රූපසිංහගේ ව්‍යාපාරය රැකිනවා. අසරණ සේවකයා අතක් සහිතව ජීවත්ව සිටී. කපා දැමූ මැෂිමේ යකඩ තරිඳු ප්‍රින්ටර්ස් ආයතනයේ පසෙක ගොඩ ගසා ඇත. මෙත්තානන්ද රූපසිංහගේ දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කර බැංකුව ණය පියවා ගන්නට සැලසුම් කරයි. ඔවුන් මත් රාත්තලම ඉල්ලමින් සිටී. රක්ෂණ සමාගම් මනුස්සකම ආවරණය කරන්නේ නැහැ. ඉතාම සරලයි. සේවකයාගේ අතක් හසු වූ විට යන්ත්‍රය කපා දැමීමේ කොන්දේසි වලට වන්දි ගෙවීමට ගිවිසුමක් හෝ ආවරණයක් රක්ෂණ පැකේජ වල ඉදිරිපත් කර නැත. ඒ නිසා කිසිම රක්ෂණ මුදලක් ඔහුට ලැබෙන්නේ නැත. අම්පාරේ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරියක් ඔහුගේ චෙක් පත් උනක් ඔහුට කිසිදු දැනුම් දීමකින් තොරව එහි අනකරු විමසනු ලෙස සටහන් කරමින් අගරු කර ඇත. දැන් සියල්ල හමාරයි. මෙත්තානන්ද මුනිවරයෙක් වන්නට උත්සාහ කර ඇත්තේ මෙවැනි අශිෂ්ට ව්‍යාපාර සමාජයකයි. යුරෝපීය ඇඳුම් සහිත වටිනා වාහන වලින් යන්නේ නමුත්
සිය ගෝත්‍රික තිරිසංකම් පමණක් ඉතිරි කරගත් මනුෂ්‍ය සමාජයකයි. සියලු මානුෂික වටිනාකම් බල්ලන්ට දමා අනේකාගේ ගෙලමිනිකා දමා හෝ තුවකියේ ඉලක්කය සපුරා ගැනීමට බල කරන සමාජයකයි. ඉතින් මෙත්තානන්දට හොඳ වැඩේ. ඔහු සිනාසෙමින් කියයි. ඔහු දැන් බලාගෙන ඉන්නේ ඇතිදා ඔහු සමග ගනුදෙනු කළ මේ මූල්‍ය ආයතන පැමිණ ඔහුගේ දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට වියදම් පියවා ගන්නට එනතුරුයි. සටහන සුසන්ත අමරබන්දු. උපුටා ගැනීම පුවත්පතකි. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.